අපේ සන්ධිගත සන්ධිසෝත පිළිබඳ තමයි අපි විශේෂයෙන් අද කතා කරන්නේ. සන්ධිගත රෝග කියලා ගත්තාම සන්ධිගත රෝග ගණනාවක් තියෙනවා. බටහිර වෙදකමේ ආතරයිටිස් කියන රෝගය අපේ දේශීය වෙදකමේ ආමවාත කියලා තමයි හඳුන්වන්නේ. ආමවාත සන්ධිසෝත. ඒ කියන්නේ ආමවාත රෝගේ හැදෙන්නේ ආමේ සහිත වාතය. ඒ කියන්නේ අපි ගන්න ආහාර පාන නොදිර වෙලා ඊට පස්සේ ඒක විෂ තත්වයකටපත් වෙලා මේ විෂ ලේ සමග සම්බන්ධ වෙලා ඊට පස්සේ සෙමත් සමග සම්බන්ධ වෙලා මෙවා රයනවා සියලුම ශරීරයේ සන්ධි කරා යනවා. ගින් සන්ධි වල තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ සන්ධි වල අධික වේදනාවක් එනවා. මේක වේදනාව හඳුන්වනවා මේ තියුණු ගෝනුසෙක් විදපාම තියෙන වේදනාව. එහෙම නැත්නම් වෙනත් තියුණු ආයුධයකින් සන්ධියකට අද යනපුවාම දැනෙන වේදනාව තමයි දැනෙන්නේ. ඒ වගේම තද උණුසුම සහිත ගෙඩියක වේදනාව එනවා. දැන් මේ රෝග ලක්ෂණයත් එක්ක ආහාර ගැනීම නැති වෙනවා. ඒ කියන්නේ බඩගින නැති වෙනවා. අග්නිමාන්ත තත්ත්වය ඇති වෙනවා. ඊට පස්සේ ශරීරයේ උණ ගැනෙනවා. නිතර නිතර උණ සහ උණ වැනි ස්වභාවයෙන් නිතරම පවතිනවා. එතකොට මේ තත්ත්වය නැති කරන්න නම් අපි කරන්නට ඕන එකම දේ තමයි ලංඝනය කිරීම. ලංඝනය කරනවා කියන්නේ නිරාහාර කිරීම. ඒ කියන්නේ අපිට ගෙනිය උණක් හැදෙන්නේ ආමයක් සහිතමයි. ඒ නිසා උණ ඇති වෙනවත් එක්කම අපිට බඩගින්න නැති වෙලා යනවා. ඒ බඩගින්න නැති වෙනවත් එක්කම අර විෂ ද්‍රව්‍ය ශරීරයේ හැම තැනම ගෙනියන්න පහසුයි. අපි ලංඝනය කරනවා. දැන් කුඩා දරුවෙකුට සහ ගර්භණී අයට අපි ලංඝනය කරන්නේ නැහැ. ලංඝනය කියන්නේ ආහාර දීමේ වෙලකිලා ඉන්නේ නැහැ. අනිත් අයට සියලු දෙනාට ලංඝනය කරන්න පුළුවන්. දැන් එහෙම ලංඝනය කළා ඊට පස්සේ අපි ආමය හදන්න ඕන. ඒ කියන්නේ බඩගිනි ඇති වෙන තත්ත්වය ඇති කරන්න ඕන. එහෙම බඩගිනි එන තත්ත්වය ඇති කරාට පස්සේ අර උණගතිය ක්‍රමක්‍රමයෙන් පහව යනවා. එහෙම පහව ගිහිල්ලා ඊට පස්සේ අර සන්ධිවල තියෙන විෂ පහ කිරීම සඳහා අපි ඒවට ලේප වර්ග දානවා. එතකොට ඊට තව අභ්‍යන්තරික වශයෙන් අපි ඒකට බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. ඒ බෙහෙත් දෙනකොට අර සන්ධිවල තියෙන විෂ තත්ත්වය පහ වෙලා ගිහිල්ලා අර ඉදින්ම බැහැලා රෝගියාට පහ තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රතිකාර වශයෙන් අපි ඉස්සලාම කරන්න ඕනේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් කර ගැනීම. එතකොට අපි ඕක කරන්න ඕනේ බැදිහාල් කැඳ සහ ලුණු කැඳ නිතර නිතර අපි රෝගියාට දෙනවා. එතකොට බර ආහාර මුකුත් දෙන්නේ නැහැ. අර සැහැල්ලු ආහාර කැඳ වර්ග දෙනකොට අපි කුසගින්න ඇති වෙනවා. ඒ ඇති වෙනකොට අපි ඊට පස්සේ එතනින් දෙනවා. අපි දැන් උණ විශේෂයෙන් උණ අඩු කරන්න ඕනේ. එතකොට උණ අඩු කරන්න කොත්තමල්ලි පත්ත පාඩම් ඉඟුරු මේ වගේ දේවල් එකතු කරලා තඹල එයාට බොන්න දෙනවා. බොන්න දෙනකොට උණ හොඳටම බහිනවා. ඊට පස්සේ අපි දැන් අපේ දේශීය ප්‍රතිකාර වශයෙන් සීතාරාම වටි අමු ඉංග්‍රිස්ම මේ පෙනිත් එක්ක දෙනකොට තවත් පහසුතාවය තියෙනවා. ඊට පස්සේ අපි ඔය දෙනිබ දෙබඩුක් වාතය, ඒ කියන්නේ ඒකේ තියෙනවා කොහොඹ, බින් කොහොඹ, ඒ වගේ අපි ටික බෙහෙත් ටික අරගෙන අපි කසාය දෙනවා. තව තියෙනවා ඒකේ රස බෙහෙත් වර්ග තියෙනවා. ආම වාතාරී රසය, එතකොට සීතාරාම වටිය, ත්‍රිභුවන කීර්ති රස, මේ වගේ රස බෙහෙත් තියෙනවා. අපිට ඒවා දෙන භාවිතා කරන්න පුළුවන්. අත් බෙහෙත් වශයෙන් අපිට දෙන්න පුළුවන් මේ ලේපයක් වශයෙන් ලුණු වර්ණ පොතු,
හරංක හද එක අරගෙන එක ප්‍රමාණයට අර ගන්නවා. අරගෙන මේක හොඳට මුරුංගා පොතු ඉස්ම කොටලා අරගෙන මේක හොඳට අඹරනවා. හැබැයි අඹරන කොටත් මේක බොහොම සැර බෙහෙතක්. ඊට පස්සේ මේ බෙහෙත අරගෙන මුරුංගා පොතු ඉස්මෙන්ම අපි ඔක කලවම් කරනවා. හොඳට කලවම් කරලා මේක ඒ සන්ධි වල හොඳට ආලේප කරාට පස්සේ අර වේදනාව විස පහ විස විසත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර විස පහව යනවා. තව දෝස්තුරාදී ලේපයේ ඒ වගේ තියෙනවා, ගොඩක් ආලේප වර්ග තියෙනවා. අනිත් සන්ධි වලට මේ පොඩි පොඩි තෙල් වර්ග ගාපුවම හරියනවා. ඒ කියන්නේ පොඩි පොඩි කියන්නේ සූල් හර වගේ තෙල්, සරසපාදී ඒ වගේ තෙල් තියෙනවා. අපේ දේශීය චිකිත්සාව වෙන සිද්ධාර්ථ බස්නේ මේවා ඉතාමත්ම වැදගත් ඖෂධ වර්ග සම්පෙන්නු කරන්නේ අපි ප්‍රේම චිකිත්සාවට යොදන්නේ අපි.